අවස්ථාව. ඒක වෙලාවකට එහෙම මොහොතක දේශපාලන කිරීමක් පොඩි ආස්වාදජනක තත්ත්වයක් තියෙනවා. ඒ මොකද අපි මෙවැනි තීරණාත්මක බලපෑමවලදී පාලක කණ්ඩායම් ඉස්සරින්නේ කොහොමද? ඔවුන්ෙක් ස්වාධීන ලේබල් වලින් ප්‍රගතිශීලී ලේබල් වලින් සමාජ ප්‍රයාකාරී ලේබල් වලින් හිටපු කණ්ඩායම් පෙළගෙන්නේ කොහොමද කියලා සමහර රටවල් වල අත්දැකීම් වලින් අපි ඉගෙනගන්නවා. ඒ වගේම සමහර පොතපත කියවල අපි ඉගෙනගෙන තිබෙනවා. හැබැයි අපේ ජීවිත කාලේ වර්තමානයේ ඒ දේශපාලන පාඩම අපි දැන් අත්විඳින්න තියෙනවා. ඒකක පැත්තකින් පොඩි ආස්වාදජනක පත්වය මේ බලවේග පිළගෙන ඇති තමගේ ස්වාධීනත්වය තමගේ ප්‍රගතිශීලීත්වය අමු අමුවේ ලහා දමා නිර්වස්තරව වේදිකාවේ රඟපාන හැටි අපි දැන් අත්විඳින්න තිබෙනවා. සතුටුයි. ඒ වගේම මේ චේස්පෙත තීරණාත්මක තරගයකට සටනකට අවතීන වෙනවා. ඉතින් රජුගේ ආරක්ෂාව වෙනුවෙන් සොල්දාදුවා සකමැති නේද පිළිවෙන පත්යක් මත වී තිබෙනවා. තමගේ ආරක්ෂකයන් මේ දවස්වල රංගමණ්ඩල දිස්ත්‍රික් බලපෑම් වල තියෙනවා. සුකමැත්තෙන් තමන්ගේ කඳවුරේ ප්‍රධානින් ආරක්ෂා කරගෙන ඉන්නේ පිළිවෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා දේශපාලන රංග මණ්ඩලයේ විශේෂ රංගනයන් තත්ත්වයන් අපි අද දකිමින් තිබෙනවා. හැබැයි අපි යම් ප්‍රමාණයකට මේක පෙළගස්සලා මේ සිදුවීම් තිබෙන්නේ කොහොමද? මේක අපේක්ෂාව මොකද්ද කියලා සාකච්ඡාවක් කරගන්න ඕන කියලා අපි අපේක්ෂා කරා. සමහර අය යම් ප්‍රමාණයකට වික්ෂිප්තභාවයට පත් වෙනවා. මෙතරම් ප්‍රගතිශීලී මුහුණුවරකින් හිටපු කෙනා කුඩා නිමේෂයකදී මේ වගේ පරිවර්තනයක් ඇති වුණේ කොහොමද කියලා. මෙතරම් පවතින පාලනයට එරෙහිව හිටපු කණ්ඩායම පවතින පාලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් බිලිවෙන සොල්දාදුවක් බවට පත්ුනේ කොහොමද කියලා විස්මිත ජනක තත්ත්වයක් මනස තුළ ඇති. හැබැයි මේ කිසිවක් අපි විස්මිත වෙන්න හෝ මේ කිසිවක් අපි සිදු නොවේ යයි කියලා බලාපොරොත්තු වුණා ඒ වන්නේ. මේක තමයි ලංකාවේ තීරණාත්මක අවස්ථාව. ඉතා පැහැදිලි ලෙස තීව්‍ර ලෙස කඳවුරු දෙකක් නිර්මාණය වෙමින් තිබෙනවා. හරි පැහැදිලි. තීරණාත්මක ලෙස. මේ කඳවුරු දෙක නිර්මාණය වෙනවා ප්‍රධාන සාධක කිහිපයකින්. එකක් 75 වසරක් මෙරට පාලනය කරපු රට දුගීභාවයේ පතුලට මෙහෙළපු ඒ ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායම් රටේ ජාතික ධනය ඉත අතලොස්සක් මතක සංකේන්ද්‍රණ වීම යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්තියක් නියෝජනය කරන කණ්ඩායම. අනිත් පැත්තේ රටේ ජාතික ධනය වේගවත්ව නිෂ්පාදනය කර ඒකට ජනතාව හවුල් වෙන ඒ නිෂ්පාදනය වෙන ධනය ජනතාවට සාධාරණ බෙදෙන නව ආර්ථික විකල්පෙම යෝජනාවක් ඉදිරිපත් වෙන කඳවුර NPP. ඒක තමයි ආර්ථික තලයේ තිබෙන බෙදීම. ඒ වගේම දේශපාලන තලයේ බෙදීමක් තිබෙනවා. වංචාව, දූෂණී, නාස්ති, පරම්පරාගත දේශපාලන, දේශපාලනීය අපි විජය බණ්ඩාර සෝගක් උපරේ නීතියට වඩා උඩින් ඉන්න දේශපාලන පාලකයා අනුගත නොවන දේශ නීතියට අනුගත නොවන දේශපාලනය පැරණි දේශපාලන නියෝජනය කරන කඳවුරක්. ඒ වගේම
ඒ වගේම වංචාව දූෂණය නතර කරන නව දේශපාලන සංස්කෘතියකට අපේ රට පරිවර්තනය කරන දේශපාලන කඳවුරක් නිර්මාණය වෙන්න තිබෙනවා ඒක තමයි NPP ඒ වගේම ප්‍රධාන වශයෙන් ගත්තොත් පෞගේ කාලේ පුරාවට අපේ රටේ ප්‍රධානම සාධකේ බවට පත් වී තිබුණේ ඇත්ති තරම් අපිට සාධක පිළිවිය හැකි රට මේ තරම් ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න අපේ රටේ ජනතාව විශාල පීඩාවකට ලක් වෙන්න මේ දූෂණේ ඉවත් වුණා එන්දෙහි දූෂිත වලල්ල එයි ආරක්ෂකයෝ එක කඳවුරකට ගොඩ නැගෙන්නේ ඒ දූෂිත වලල්ලට එයි ආරක්ෂකයන්ට මුඩුගාටට විරුද්ධව දූෂණය නතර කිරීම සහ දූෂිතයන්ට දඬුවම් දීම සඳහා නව කඳවුරක් නිර්මාණය වෙනවා ඒක තමයි NPP අගෝස්තු දක්වා තීරණාත්මක ජාතික මැදිවරණ දක්වා ලංකාවේ ඒ දක්වා දිනපතා මේ දේශපාලන කඳවුරු දෙකට ද්‍රවීකරණයක් සිද්ධ වෙමින් තිබෙනවා දිනපතා එනිසා මා හිතන්නේ මේ දිගහැරීමෙන් තිබෙන දේශපාලන මොහොතේ ස්වාධීනව එහෙම නැත්නම් වෙනස් මූණුවරකින් කිසිදු පුද්ගලයකට හෝ සංවිධානයකට පවතින බෑ මේ මොහොතේ හැම පුද්ගලයාටම සංවිධානයකටම බල කරනවා ඍජුව හෝ වක්‍රව මේ කඳුළු දෙකෙන් එකක් තෝරගන්න එහෙම නෙවෙයි අතරමැද මොදන්න සමාන සාකච්ඡාවක් නෑ අපි අපි දේශපාලනය කරන්නේ නැහැ අපි එන ඕනෑම ආණ්ඩුවක් මේ මහජන බලය හරහා පාලනය කිරීමේ කණ්ඩායමක් බවට පත් වෙනවා ඒ බොරු ඒ තමන්ගේ තක්කඩිකම වසා ගැනීම සඳහා ඉදිරිපත් කරන මත මේ ලංකාවේ ගත වෙමින් තිබෙන තීරණාත්මක දේශපාලන නිමේෂය ඍජුව හෝ වක්‍රව මේ කඳුරු දෙක නියෝජනය කරන්නේ නැතුව කිසිදු දේශපාලන සංවිධානයකට ස්වාධීනත්වයක් නේද ස්වාධීන මුහුණුවරින් හෝ විවිධ මුහුණුවරින් පවතින විදියට මේ ද්‍රවීකරණය සිද්ධ වෙමින් තිබෙනවා ඊයේ ත්‍රිගසිලි මුහුණුවරින් පිනීහිටපු කෙනා අද සියල්ල උනාදම තමගේ කඳුර තෝරගන්න බල කරනවා ඒ නිසා මේ දේශපාලන නිමේෂය කියලා කියන අපි අපේ ජීවිත කාලය ඇතුළත අත්විඳින තීරණාත්මක දේශපාලන නිමේෂය දැන් මොකද කරන්නේ දැන් පැති දෙකකින් ආකාර දෙකකින් මේ ද්‍රවීකරණය වීම වළක්වන්න එකක් මේ ද්‍රවීකරණය වීම වළක්වන්න ඕන බොඳ කරලා නෑ එහෙම නෙවෙයි එහෙම ද්‍රවීකරණය නෑ ඒගොල්ලොත් එක මේගොල්ලොත් එක එහෙම එහෙම බොඳ කරලා මේක නතර කරන්න ඕන එහෙම නැත්තම් මේක නතර කරන්න ඕන නෑ මේ ද්‍රවීකරණය මේ කඳුර අතිශය භයානක කඳුර ඔලිය වෙන්නේ පොල් පොට් වගේ පාලනය දැන් අර පරණ අතදියාගම මහත්තු කොහොමද 1994 චන්ද්‍රිකා ආවඩන්න වේදිකා හදලා චන්ද්‍රිකාගේ උපදේශක තනතුරු ගත්තු කෙනා චන්ද්‍රිකා වේදිකාවේ බැස්සම චෞර රජින නියම මතකද හරි දැන් එහෙම නේද මොකද වෙමින් තියෙන්නේ වෙමින් තියෙන්නේ එක්කෝ මේ ද්‍රවීකරණය බොඳ කරලා නෑ එහෙම එකක් නෑ මේ ඒගොල්ලෝ වගේම තමයි මේ මේ ඔය නිකන් නේද ඒගොල්ලෝ මේගොල්ලෝ නගරේ අරගොල්ලෝ ගමේ ওই වගේ විදිහක් විතර මෙතන තියෙන වගේ හරි බොඳ කරන්න හදන මේ ද්‍රවීකරණය එහෙම නැත්තම් මේ ද්‍රවීකරණය එක කඳවුරක් තමයි දැක්කා කියනවනේ දූෂිත විනාශකාරී මේ පාලකයාට වඩා උදයාට කියන්න බෑ මේක විප්‍රජාතන්ත්‍රවාදී මාර යහපත නෑ මේක දූෂිත බව ඇත්ත මේක විනාශකාරී බව ඇත්ත එහෙත් ඔහුටත් වඩා භයානකයි මේ කඳවුර එහෙම කියන්නේ ඒක මොකද්ද හැම කෙනාටම මේ රංග මණ්ඩලයේ තමන්ගේ භූමිකාව නිසි පරිදි තෝරා ගන්න සිදුවී තිබෙන බව තමයි මේකෙන් කරන්නේ